හොඳයි සාදු කියන්න ඔක්කොම සාදු කියන්න කවුරු මෙතෙන්ද පූජ කරා සාදු කියන්න කවුරුත් සාදුකාරයක් පවත්වන්න සිල් සමාදන් වෙච්ච පිරිස හැර අනිත් පිරිස පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ හැමදෙනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
यथा दण्डेन गोपालो गावो पाचेति गोचरं एवं जराच मच्चोच आयुं पाचिन्ति पानिनं थी। බනහන්ට සෝදානං වෙන කාරුණික පින්වතුනි, ඊතාම ලස්සන පින්කමක්, වටිනා පින්කමක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන මොහොත. අද මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරලා කටයුතු කරන්නේ නොම්බර 60-65 බොරලස් බැලන්ස් කන්ද අවිස්සාවේල්ල පදිංචි HP දයාවති ආදරණීය මෑණියන් ඇතුළු ඥාතීන් පිරිස, හරි නේද? අවිස්සාවේල්ලේ බැලන්ස් කන්ද අපේ දයාවති අම්මා ඇතුළු දරුවෝ තමයි මේ පින්කම මේ විදිහට සූදානම් කළේ. මෙම පින්කම මේ විදිහට සිද්ධ කරලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ උක්වත්ව සිරි ජයබෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මොනරාගල සාගර හිමියතුළු ස්වාමීන් වහන්සේලාට. ඒ මේ පන්සලේ වැඩ ඉන්න ආමුදුරුවනේ. ඉතින් උන්වහන්සේ ගුරුවරයෙක්. දැන් මං ආවට පස්සේ තමයි දැන හඳුනාගත්තේ. හැබැයි එහෙම හාමුදුරු නමක් ඉන්න බව අම්මා කලින් මට කිව්වා නම් මං බණට එන්නේ නැහැ. බං කියනවා පන්සලේ හාමුදුරුව ලව්ව බණ කරවන්න මම ධම්සතර සම්බන්ධ කරලා දෙන්නම් කියලා. මොකද මං අහගෙන හිටියේ බොහොම ලස්සනට බණ කියන බොහොම දක්ෂතා තියෙන ලොකු හාමුදුරු නමක් තමයි මේ පන්සලේ වැඩ ඉන්නේ. ඉතින් අම්මා සත්පුරුසයි පළමුව ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට මේ ධම්මග කියලා දෙන කාටද? ලොකු හාමුදුරුවන්ට. ඒ තමයි අපේ මොනරාගල සාගර පඬිත හාමුදුරුවෝ. ඒ වගේම මාණික්කවත්ත විහාරස්ථානයේ විහාරාධිපති ගෝණගල ජිනරතන නායක හාමුදුරුවෝ. ඒ අපේ හාමුදුරුවන්ගෙත් ලොකු හාමුදුරුවෝ මූලස්ථානේ නේද? අති ගෞරවනීය නායක හාමුදුරුව ඇතුළු පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලාට අවිස්සාවේල්ලේ. ඒ වගේම යාහැල්ලවත්ත ආරාමයේ වැඩ සිටින බැද්දේගම සීල සුනන්ද මෙහෙණින් වහන්සේ ඇතුළු මෙහෙණින් වහන්සේලාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි අම්මා ආශ්‍රය කරන පන්සල් සහ ආරාම. පළමුව පින්කමේදී ආශිර්වාද කරන්නේ ඒ අයට. ඊළඟට අපේ අද මේ පින්කමෙහි දායකත්වයේ දරන අම්මගේ උපන්දිනයේ එදිලා තියෙන්නේ 9 වෙනිදාට. වයසක් දාලා තියෙනවා 70ක් වෙනවා කියලා. එච්චර නම් පේන්න නෑ හැබැයි උනාද. ඒ තමයි HP දයාවති ආදරණීය අම්මට තුනුරුවන්ගේ පිහිට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරලා මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම මේ පවුලේ හැම දෙනාටමත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර ජගත් පුතා ඇතුළු ඒ පවුලේ හැමෝටමත්, චන්දන පුතා ඇතුළු ඒ පවුලේ හැමෝටමත්, සුජිත් පුතා ඇතුළු ඒ පවුලේ හැමෝටමත්, විදේශගතව සිටින සුසන්ත පුතා සිහිපත් කරනවා. ඒ වගේම රසික පුතා, චන්ද්‍රනංගි, ලහිරු පුතා, මහේශ්වරී මහත්මිය, ඉන්දික පුතා, නිලමෙ පුතා, චතුරංග පුතා, වසන්ති නංගි, කුසුමා යන අයගේ පවුල්වල සියලු දෙනාටත්, හිතමිත්‍රාදී හැමෝටමත් උදව් උපකාර කරපු පැමිණිලා බණහන් ඉන්න හැමෝටමත් ආශිර්වාද කරනවා.
පිංගනුමෝදංකරන්න බලාපොරොත්තු වෙනවා විස්සාවේල්ල සිසුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ වේරහැර අරිය වංශ හාමුදුරුවන්ට ඒ වගේම මේ විහාරස්ථානයේ අපි බණ කියන පන්සලේ ඉඳලා අපවත් වී වදාළ අති ගෞරවනීය ගෝනගල සෝමාලෝක නායක හාමුදුරුවන්ට ඒ වගේම මිය පරලොව යන්ට යෙදුණු HP ස්වාරිස් මහත්මා ඒ වගේම මව මේරි නෝනා අම්මගේ අම්මයි තාත්තයිදී ආ ඒක තමයි ඒ වගේම සැමියා මිය පරලොව ගිහිල්ලා තියෙනවා විජේ පෙරේරා මහත්මා හරි නේද විමලා අක්කා ධම්මිකා මහත්මිය ඒ වගේම සුමන රත්න මල්ලි රේණුකා දුව සහ මේ පවුලට සම්බන්ධ මිය ගිය සියලු ඥාතීන්ට පින් දෙන්න ඔය මන් දැන් යම් කාලයක් අරන් විනාඩි 5ක් විතර මේ පින්කමේ මේ වටපිටාව තමයි මතක් කළේ මේ අරමුණු වලට ලං වෙන්න නම් අපි දැන් මොකද කරන්න ඕනේ හොඳට බණ ටික අහන්න ඕනේ වෙලාව නම් ටිකක් එච්චර හොඳමදි නේද බණ අහන්න ඒ වුණාට ඉතින් අපි වෙනදා බණශාලාවේ වාඩි වෙන විදිහට වාඩි නොවිච්ච නිසා මං හිතනවා ගැටලුවක් වෙන එකක් නැහැ නේද වෙනදා බණශාලාවේ මේ වෙලාවට වාඩි වෙන විදිහට වාඩි වුණා නම් බණ පින්කමේ ආනිසංස සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මට ඇයි පැයක් පුරාවට අවිසාවේල්ල ඇවිල්ලා නිදි කර තැබීමේ ආනිසංසය මට සිද්ධ කරගන්න පුළුවන් ඉතින් දැන් ඒක කරන්න හම්බ වෙන්නේ නේද දැන් මොකද කරන්න ඕනේ හොඳට හොඳට බණ ටික අහන්න ඕනේ බණ ටික අහලා ඒ තුලින් සිද්ධවන්නා වූ සියලු පින තමන් සන්තක කරගන්න මේ වෙලාව උත්සාහවන්ත වෙන්න ඕනේ එහෙම නේද දැන් අම්මා බණ අහන කෙනෙක් නේද දැන් ධම් සතර රූප වාහිනී හැමදාම උදේ යටට බණ විකාශනය වෙන හැමදාම අදත් බණ විකාශනය වුණා දැනුත් මම දැක්ක ධර්ම දේශනාවක් විකාශනය වෙනවා මේ වෙලාවෙත් එකහමාරට ඉතින් නිතර බණ අහන අම්ම කෙනෙක් ඒකේ ප්‍රතිඵලය තමයි අම්මටත් හිතුණා අපිව ගෙන්නලා මේ සිල් සමාදන් වෙන පිරිසටත් එක්ක මොකක් කරන්නද ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න බලන්න කොහොඳ අරමුණක් නෙමෙයි නැත්තම් අද අපි මෙතෙන්ට එන්නේ නැ මේ පින්කම මේ විදිහට කෙරෙන්නේ සා හොඳ අරමුණක් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න සහ ඒ අරමුණේ ප්‍රතිඵල මේ ඉන්න හැමෝම මොකක් කරන්න ඕනිද ලබා ගන්න ඕන දවසක් එක හාමුදුරු කෙනෙක් බණකට ආවලු බණ කතාවක් එම නෙවෙයි ජන ප්‍රවාදින කතාවක් පන්සලකත් නෙමෙයි මේ කතාවේ හාමුදුරුව බණට ගියේ ගෙදරක කොහෙද බණට ගියේ ඔව් ගෙදරක නොදන්නා පලාතක නොදන්නා ගෙදරක තමයි බණකට ගියේ කියන්නේ හාමුදුරුවෝ දන්න ගෙදරකට එහෙම නෙමෙයි ඈ නොදන්නා ගෙදරකට හරියට මං ආවා වගේ දැන් මාව දන්නෙත් නැහනේ මේ ගොඩක් අය දන්නේ නැහනේ දන්නේ නැහැ ඒක තමයි දන්නේ දෙන්නයි තුන් දෙනයි මේ අයත් දන්නේ මේගොල්ලෝ එපා කියද්දි එහේ ආව මාව හොයාගෙන ආරාධනා කරන්න මං එපයි කිව්වේ මාව ටිකක් මුණ ගැහෙන්න අපහසු නිසා මොකද මම කොහේ හෝ ධර්මදේශනාවක රැඳෙන නිසා ඒත් ආව හොයාගෙන ඉතින් අර හාමුදුරුව අර කතාවේ හාමුදුරුව බණට ගියේ නොදන්නා ගෙදරක තමයි නොදන්නා ගිහාවක ඉතින් බණ ගෙදෙට්ට හාමුදුරුව පාගමනින් වැඩි අද වගේ වාහන පාසුකම් එම නැහැ හොඳේ පයින් හාමුදුරුව බණ ගෙදෙට්ට යනකොට බණ ගෙදර හරී සෙනග හරියට සෙනග අපේ බණ ගෙවල් වල වගේම තමයි මොකටද බනහන්න ඇවිල්ලාද අනේ නේ බනහන්න ඇවිල්ලා නැහැ හාමුදුරුව ධර්මාසනෙන් වාඩි වෙලා බැලුවා බන කියන්න බනහන්න වාඩි උනේ ගෙදර පස් දෙනා විතරයි කී දෙනයිද දැන් ඉතින් මොකද කරන්නේ නොදන්නා තැන්වල බන කියන්න ගියාම ඉන්න අයට බන කියලා එන්න වෙනවා අපේ කතාවේ හාමුදුරුව ඉන්න පස් දෙනාට මොකද කළේ බන පටන් ගත්තා සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් කෙරෙන කාලය කොච්චරද අවිසාවේල පැත්තේ පැයයි ඉතින් දැන් අපිට පැයකුත් නැහැ
අපිට තියෙන්නේ විනාඩි 55යි. මොකද අද දම් සතරත් එක්කනේ මේ වැඩේ යන්නේ. නැත්තම් ගැටලුවක් නැහැ. විනාඩි 55යි තියෙන්නේ. අපේ කතාවේ හාමුදුරුවෝ කවුරු බන නැහැව්වත් පස් දෙනා බන අහනවනේ. අනික් අය නැහැව්වට ගැටලුවක් නැහැ. ඉස්සර හැම වාඩි වෙලා කී දෙනයිද? පස් දෙනා බන අහන නිසා ටිකක් දීර්ඝව බන කිව්වා. පස් දෙනා හොඳට බන අහන නිසා. පැය එකමාරක් බන කිව්වා. දැන් ඔයගොල්ලෝ කලබල වෙන්න එපා ඈ. ඔයගොල්ලෝ කොච්චර හොඳට බන ඇහුවත් මට කියන්න වෙන්නේ බන කොච්චර වෙලාවයිද? විනාඩි 55යි. විනාඩි 55න් බන ඉවර කරන්න වෙනවා. හැබැයි අපේ කතාවේ හාමුදුරුවෝ පැය එකමාරක් පුතේ බන කිව්වා. බන ඉවරයි. ආය පුරුදු විදිහට පාගමනින් යන්න පිටත් වුණා. එක් කරගෙන ආපු කෙනත් එක්ක. කවුද? හාමුදුරුවෝ. යන ගමන් වෙච්ච දේ කතා කළා. මොකද්ද වෙච්ච දේ? මෙච්චර හොඳ ධර්ම දේශනාවක් මං කළා. දැන් එක් කරගෙන ආපු කෙනාට කියනවා. කවුද? හාමුදුරුවෝ. පැය එකමාරක් බණ කිව්වා. කී දෙනයිද ඇහුවේ? පස් දෙනයි. ඒක එහෙම කියනකොට අර එක් කරගෙන ආපු මිනිස්සයා හාමුදුරුවන්ගෙන් අහනවලු, අපේ හාමුදුරුවෝ දන්නවද වැඩක්? මොකද්ද? අපේ හාමුදුරුවනේ ඔය ගෙදර පස් දෙනාගෙම කන් ඇහෙන්නේ නැහැ. මේ හාමුදුරුවෝ පැය එකමාරක් බණ කියලා තියෙන්නේ කාටද බැලුවා? කන් ඇහෙන්නේ නැති බීරෝ පස් දෙනෙකුට. දැන් මේ අවිස්සාවේල්ලේ ඇවිල්ලා මාව එහෙම අමාරුවේ වැටෙන එකක් නැහැ නේ. මාව අමාරුවේ දැම්මොත් අල්ලගන්න වෙන්නේ දයාවතී අම්මම තමයි. මොකද එයානේ මාට ආරාධනා කළේ. හාමුදුරුවන්ටත් මතක් කරලා නේද? ඉතින් කතාව කිව්වේ මේකට. දැන් හාමුදුරුවෝ දන්නේ නැහනේ බන කිව්වට. මොකෝ බෝඩ් ගහලා තියෙනවා. දැන් කඩේකට ගියත් බෝඩ් තියෙන. අරව ඇත මේව නැත කියලා ගහලා තියෙනවා. හාමුදුරුවෝ හිටියේ වැඳගෙන හිටපු නිසා මොකද්ද? බන ඇහුණාය කියලා. දැන් මම වුණත් හිතා ඉන්නේ ඔයගොල්ලෝ බන අහනවා ඇති කියලා. තේරුණාද කියලා? බැලින්නම් ඇහිලා නැහැ. නැහැන්නා සේනම් මොකද්ද? බන අහලා වැඩක් නැහැ. කොච්චර බන ඇහුවත් වැඩක් නැහැ. මොකද්ද? නැහැන්නා සේනම්. පැහැදිලිද කියන දේ? ධර්ම දේශනාවක ඉලක්කගත අරමුණක් තියෙනවා. ඒ ප්‍රතිඵල අරමුණු වලට යන්න නම් පළවෙනි දේ හොඳට බන මොකක් කරන්න ඕනිද? අහන්න ඕනි. මොකද්ද වචනයකට තියෙන? සුනාත කිව්වා. ඒ වගේම හොඳට මතක තියාගන්නත් ඕන්. ඒකට මොකද්ද වචන? ධාරේත කියලා කිව්වා. ඒ වගේම අපේ ජීවිතෙත් කොහොමද හැඩගස්වා ගන්න ඕනි, හැසිරෙන්නත් ඕනි. ඒකට කිව්වා මොකක් කියලාද? ආන් ඒ ඉලක්කගත අරමුණට අද ධර්ම දේශනාවත් අපි මොකක් කරන්න ඕනිද? පවත්වගෙන යන්න ඕනි. ඉතින් බණ කතාවට මම මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. හොඳේ. අපි ගාතාවකුත් මුලින් කිව්වනේ. ගාතාවට සම්බන්ධ කතාවෙන්. අහලා තියෙනවද විසාකා උපාසිකාව කියන නම? අහලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායිකාව තමයි කවුද? විසාකා. විසාකා උපාසිකාව දවසක් සිල් වැඩසටහනක් ලෑසි කළා. මොකක් ලෑසි කළාද? සිල් වැඩසටහනක් ලෑසි කළා. දැන් මේ වගේ සිල් සමාදන් වෙන වැඩසටහනක් ලෑසි කළා. විසාකා උපාසිකාව ගෙයින් ගෙට ගිහිල්ලා පිරිස දැනුවත් කළා. මොකක් තියෙනවා කියලාද? සිල් වැඩසටහනක් තියෙනවා. සිල් සමාදන් වෙලා කටයුතු කරන ගත කරන වැඩසටහනක් තියෙනවා කියලා ගෙයින් ගෙට ගිහිල්ලා උපාසිකාව පිරිස දැනුවත් කළා. මේ විදිහට ගෙයින් ගෙට ගිහිල්ලා සැවැත් නුවර 500 දෙනෙක් හදාගත්තා. මොකටද? සිල් ගන්න. කී දෙනෙක් එකතු කරගත්තද? 500ක් හදාගත්තා. ඉතින් මේ විදිහට
පන්සිය දෙනත් එක්ක අදාළ දිනේ උදා වෙච්ච දවසේ පන්සලට ගිහිල්ලා මොකද උනේ සිල් සමාදන් වුණා කොහෙට ගිහිල්ලාද පූර්ව ආරාමයට ඔව් පන්සල මොකද්ද පන්සල පූර්ව ආරාමයේ කවුද පූර්ව ආරාමයේ හදලා පූජකලේ ඔව් ඒ විසාකා උපාසිකාවමයි විසාකා උපාසිකාව පූජා කරපු පන්සලේම තමයි මේ වැඩසටහන සූදානම් කළේ 500 දෙනත් එක්ක ගිහිල්ලා සිල් සමාදන් වුණා. ඕන්න දැන් අපේ අම්මලා මෙතනත් ඉන්නවා, දරුවෝ ඉන්නවා, තාත්තලා ඉන්නවා, තරුණ දරුවෝ ඉන්නවා. මේ කවුරුත් සිල් සමාදන් වුණා වගේ සිල් සමාදන් වුණා. ඕන් දැන් සිල් අරගෙන ඉන්නවා. මොම් බලන්නකෝ වෙනද? මොම් බලන්න වෙනද? ඉතින් මෙහෙම සිල් සමාදන් වෙලා ඉන්න කාලේ ගෙවන අතරේ විසාකා උපාසිකාව ප්‍රශ්නයක් හදාගත්තා. මොකද්ද හදාගත්තේ? ප්‍රශ්නයක් හදාගත්ත කිව්වම මේ කායිකව රණ්ඩු වුණා කියන එක එහෙම නෙමෙයි කියන්නේ. ගැටලුවක් හදාගත්ත කියන එක නෙමෙයි කියන්නේ. ඇයි පුංචි ප්‍රශ්නයක් හදාගත්තා. ප්‍රශ්නාර්ථයක් කියන ප්‍රශ්නයක්. හදාගෙන කීප දෙනෙක් ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවා. කීප දෙනෙක් ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මේ විදිහට සිල් රැකලා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඇහුවා. දැන් මෙතනත් විවිධ බලාපොරොත්තු තියාගෙන සිල් ගත්තු අම්මලා ඇති, ළමයි ඇති, වැඩිහිටියෝ ඇති. තේරුණාද මම මේ කියන දේ? ඈ මේ විදිහට සිල් සමාදන් වෙලා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඇහුවා. දැන් ඕගොල්ලන්ගෙන් ඇහුවාම තෝරන විවිධ උත්තර දෙයි. මං අහන්නේ නැහැ, බය වෙන්න එපා. කාගෙන්වත් අහන්නේ නැහැ. තේරුණා? හරි. ඉතින් විසාකා උපාසිකාව මේ අහඹු තෝරා ගැනීමක් කළා. දැන් මේ 500 අස්සේ ඉන්නවනේ එක එක වයස්වල අය. එක එක වයස්වල අය ඉන්නවා. දැන් මෙතනත් ඉන්නවා එක එක වයසේ අය. නේද? ළමයි දරුවෝ ඉන්නවා, තරුණ අය ඉන්නවා. නේද? ඈ වැඩි හිටියා ඉන්නවා, වයෝවෘද්ධම අයත් ඉන්නවනේ. ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ හදාගෙන මේ විදිහට සිල් සමාදන් වුණේ ඇයි කියලා ඉස්සෙල්ලාම ඇහුවේ මේ මහලු කාන්තාවකගේ, වයසක කෙනෙක්ගේ. හොඳටම වයෝවෘද්ධයි, හොඳටම වයසයි, වයසට ගිහිල්ලා තියෙන. ඉතින් විසාකාව ගිහිල්ලා ඇහුවා, අම්මා ඔබතුමිය මේ විදිහට සිල් රැකලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවා. ආය වයෝවෘද්ධ අම්මා මොකක් කියන්නේ ඇතිද බලමු. අවිස්සාවේල් ඉන්න වයෝවෘද්ධ අම්මලා කියන උත්තරෙන් හිතා ගන්න පුළුවන් මොකක් කියන්නේ ඇතිද. ඒ අම්මා ගත් කටටම කිව්වේ මේ මම සිල් සමාදන් වුණේ දෙව්ලොව සැප ප්‍රාර්ථනා කරලා කිව්වා. මොන සැපද? ඔව් දිව්‍ය සැප ප්‍රාර්ථනා කරලා කිව්වා. දිව්‍ය ලෝකේ උපදින්න තමයි එයා කල්පනා කරන්නේ. දැන් මේ නිවන් දකින්න අරවට මේවට එහෙම නෙමෙයි ඈ. ඔව් මරණින් මත්තේ කොහේ උපදින්නද? දිව්‍ය ලෝකේ උපදින්න තමයි මං සිල් සමාදන් වුණේ කියලා විසාකාවට කිව්වා. විසාකාවට කිව්වා. ඒ ගමන මේ දැන් ඔය කාරණා ආසේ අපිටත් හිතන්න බොහෝ දේවල් තියෙනවා නේද? අත්තරින්න සූදානම් නැහැ. නිවන් සැප ඒව බෑ. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දිව්‍ය සැප, දිව්‍ය සැප. අපෝ මෙතන හරියන්නේ නැහැ. මනුස්ස ලෝකේ තියෙන සැප මදි, අඩුයි. අඩු නිසා සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරන්නෙත් මොනවද? ඊට වඩා සැප. ඒ වෙනුවෙන් තමයි සිල් ගත්තේ කියලා කිව්වා. ඒකත් එහෙමද? විසාකා උපාසිකාව ඊළඟට ගියා මේ මැදිවියේ කාන්තාවක් ළඟට. මැදි වයසේ කාන්තාවක් ළඟට. දැන් මෙතනත් ඉන්නවා. ගිහිල්ලා මැදිවියේ කාන්තාවගෙන් ඇහුවා මේ ඔබතුමිය මොකටද සිල් සමාදන් වුනේ? මොකක් කියන්න ඇතිද? මගේ දැන් ජීවිතේ මේ මැද කාලයන්නේ, මධ්‍යස්ථ කාලයන්නේ. තාම විවාහයක්වත් මොකක් වුනේ නැද්ද? හරි ගියේ නෑ. හරි ගියේ නෑ. මං ඉතින් අද සිල් සමාදන් වුනේ මොකටද? විවාහයක් ප්‍රාර්ථනා කරලා කියලා. ඒකේ ඕම් බලන්නකො බැලින්නම් එතන ඉන්නේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන සිල් ගත්තු අය නෙමෙයි. මේ අහඹු තෝරා ගැනීම. අහඹු තෝරා ගැනීම. විසාකා
स्वामी स्वामी विवाह प्रार्थना करतेने हिटिया तुंगे निकेने कुत अलुत विवाह वेच तरुण दियनिया लंगदी विवाह वेला ऐ लंगटत गिया विशाखा उपासिका ऐ लंगटत गिहिले हुआ मे तरुणीय उबाद सिल समाधान होना भूम होंदाय भूम सतुटु कुमक करमुनु करगेनद ओब सिल समाधान उने कियला अर अलुत विवाह वेच्च तरुणियगिन ऐहुवा ऐ मोकक कियन्न एतिद ह कुलुंदुले पुतिक प्रार्थना करलाई मन सिल गत्ते कियुवा एयात निवन दकिन्न नम पोड्डक ओब बलापुरुत्तु वन्ने एया सिल अरन तियन्ने मोकदद कुलुंदुले पुतिक पेरनी अम्मला इसेल्लम प्रार्थना कले दूलने में ये कौद पुताला ऐ ऐ अम्मट नम पुताला देने मिन्न वने ने ऐ पुताल प्रार्थना कले जय श्री महाबोधि इनुद गिहिल्ले इल्लुवे मट पिरिमी पुतेक देन्ना ई कियला हेमने दिल्लुवे ऐ एकट हेतुव तमयि अपे अतीत समाज कृषिकार्मिक समाजय पौले वेडिमला पुतेक्कुनहम कृषिकर्मांते सार्थको करगेन यन्न पुलुवा तेरुनाद कियन्ने ए वगेम इतिन पौलट लोकु हय्यक् वेडिमला कौरुनहमद पुतेक्कुनहम एमने अपे पौलेत वेडिमला मम तमयि एसा इति ओक्कोम बलन्न वेला तियन्नेत् काटद मानुनाय कियला ने अपिट तमयि तेरुनाद कियन्ने इतिन अर अलुत विवाह पत्वेच्च तरुण कांताव विशाखा वहापु प्रश्नेट उत्तरे दुन्ना मका केलद पुतेक प्रार्थना करलाई मम सिल गत्ते केलद किव्वा इतिं ओया अतर तवत केनेक हिटिया तव कंडायमक हिटिया कौद ए तमयि मे तरुण दोनिला तरुण वयसेन दोनिला दैन मेतनत् इन्नो एहेमयि विशाखाव प्रश्न अरगेन गिया कौरु लंगटद तरुण दोनिला लंगट गिया गिहिल्ला मे एयागेन उत्तर प्रश्न अहुवा ए अयगेन मोकद्द दोनिला मोकटद सिल गत्ते कियला अहुवा तरुण दूवरुंगेन अहुवा ओगोल्लो मोकटद सिल गत्ते कियला इतिं मे उत्तरेत एहेम लेसियेन हंबुन्ने लज्जावे अकिलेनो लज्जावे अकिलेनो अरगोल उत्तरे दिन्ने उत्तरे नोदी मोकद्द लज्जावे अकिलेनो इतिं लज्जावे हकिली हकिली इंदला उत्तरयक् दुन्ना मोकद्द ओ मम्मे पति कुलयकट यन्न प्रार्थनावेन होंद कोल्लेक् हंबु वेन्न कियला होंद तरुणेक् हंबु वेन्न कियला ई अरमुनिन् तमयि मं सिल् गत्ते कियला किव्वा ओम बलमुको प्रश्न हम वेच उत्तर टीक दंग मिथनी अहन्याल मगोद मिथनी अहुआ मठा विविध उत्तर गिबुना विविध उत्तर गिबुना दें प्रश्न उत्तर हमबुना ये फिरीस गिंग हे बैने क्वील समाधान वेला मुखंद हाद ओ कौरुआत निवांग तिल्लर तिल्लर विविध कारण हितेती आगे तमाइ मुखद सील समाधान वेला वयोर्ध मम्म मुखद दिव्य लोके तरुण कांता विवाह याक प्रार्थना कर विवाह याक विवाह याक मगे काले मिलायन इलागट अलुत विवाह वेच्च के ना आया पुतेक बला पुरुत्तुवे पिरिमी पुतेक दिन्ना इकेले यासिल्लर इलागट धोनी धोनी ओ तरुण धोनी मुकट सील समाधान मिलती ओ होंद स्वामी एक प्रार्थना कर ला पति कुल येटे अन्न होंद स्वामी होंद तरुणे होंद कोल्ले क्लबिन्न के लिए एक उलो सील लगती तिंग विशाखा उपासिका मे प्रश्न लभिच उत्तरे समाज विद्यात्मक प्रश्न परेशन अक्कल आगे ये वयस मट्टमे आये गावट गिहिल मुकद दत्त एक तू अक्कल तोर तुरु एक तू अक्कल हारी मे तोरतुरु एकतु एरगेन गिया कौरु लंगटद
බුදුහාමුදුරට පූර්වාරාමේ බුදුහාමුදුරු වැඩ ඉන්නේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණේ සැලකලා බුදුහාමුදුරනේ බලන්නකෝ මං අහඹු පරීක්ෂණයක් කළා ප්‍රශ්නයක් හදාගෙන ගිහිල්ලා අද සිල් සමාදන් වෙලා 500ක් ඉන්නවා ඒ 500 ආස්සේ වයෝ වෘදය ඉන්නවා තරුණ අය ඉන්නවා විවාහ වෙච්ච අය ඉන්නවා විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා ආන් ඒ අයගෙන් තමයි මම මේවා විමසුවේ බුදුහාමුදුරනේ මට විවිධ උත්තරනේ හම්බුනේ කිසි කෙනෙක් නිවන් බලාපොරොත්තුෙන් නම් මොකක් වෙලා නැද්ද සිල්ලරන්නේ සිල්ලරත් නිවන් දකින්න කවුරුත් ආස නැහැ ඒකට කවුරුත් කැමති ඊට මෙහා තියෙන ලෞකික අරමුණු පෙරදැඩි කරගෙන තමයි මුල් කරගෙන තමයි මොකක් කරගෙන තියෙන්නේද සිල් සමාදන් වෙලා තියෙන්නේ කියලා කාරණේ ගිහින් කිව්වා කාටද බුදු හාමුදුරුවන්ට ආන් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ පිරිස හමුවට ඇවිල්ලා ධර්මය දේශනා කළා බණ කිව්වා ඒ බණ කිව්වේ මං ඔය කලින් කියපු ගාතාවෙන් මොකද්ද ගාතාව යතා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුම් පාචේති පානින ගොපල්ල කෙවිත තතේ තියාගෙන දක්කනවා එහෙට මෙහෙට කවුද හරක් තනබිම් වලට දක්වනවා ආය තනබිමේ ඉඳලා කොහෙටද හරක් ගාලට දක්වන දේපාන්දර හරක් ටික ගණන් කරලා කොහෙට අරන් යනවද තනබිමට අරන් යනවා තනබිමෙන් හරක් ටික ගණන් කරලා ආයි අරන් එනවා කොහෙටද කොහෙටද අරන් එන්නේ ගාලට හරක් ගාලට අරන් එන එකතු කරගන්න ඉතින් ගොපල්ලගේ කාර්යෝග ගණන් කරන එකයි එහෙට මෙහෙට දක්වන එකයි බුදුහාමුදුරුව දේශනා කරනවා දණ්ඩක් අතින්ගත්තු ගොපල්ලා තමන්ට ඕනි දිසාවට කාවද දක්කගෙන යන්නේ හරක්ව දක්කගෙන යනවා තනකොළ තියෙන තැනට හරක්ව මොකක් කරගෙන කරනවද දක්කගෙන ආන් ඒ විදිහට සසරේ සැරිසරන අපිත් මොකක් වෙනවද දක්කගෙන යනවා අපිවත් දක්කගෙන යනවා සසරේ සැරිසරන අපිත් දක්වගෙන යනවා කොහෙටද අපි දක්වගෙන යන්නේ කොහෙට ඈ ආයුම් පාචෙන්ති පානින මොකක්ද ඉවර වෙන්නේ ආයුම් මොකක්ද ඉවර වෙන්නේ ආයුෂ දක්වගෙන යනවා කොතෙන්ටද මරණය කරා ගෙවෙන්නේ මොකද්ද ආයුෂ දක්වන්නේ කොහෙටද මරණයට ගොපල්ල හරක් දැක්කුවේ කොහෙටද තන කන තැන්වලට සහ ගාල්ලට ගාලට අපිව අරන් යනවා කොහෙටද මරණය දැන් මෙතන ඉන්නවා ඒ වයස්වල දක්කපු අය ඉන්නවා එහෙම නේද දක්වගෙන ගිහින් තියෙන කොහෙටද මරණයට මෙතන ඉන්නවා තරුණ ළමයි ඉන්නවා ලදරු ළමයි ඉන්නවා නේද ඊළඟට මැදි වයසේ අය ඉන්නවා වයෝ වෘද අයත් ඉන්නවා නේද අන්තිම කාලේ දැන් යන අයත් ඉන්නවා දක්කගෙන ගිහිල්ලා කොහෙටද මරණය කරා. ତୋର දැන් අපි කවුරුත් දක්කගෙන යන්නේ කොතෙන්ටද? එතෙන්ට තමයි. උපන් සෑම සත්වයකටම ඒ කියන්නේ පොදුයි. මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. මේ ඉක්මවපු කවුරුවත් ඉන්නවද? මේ ඉක්මවපු කවුරුවත් නැහැ. තේරුණාද? උපන් අපි හැමෝටම මෙම ධර්මතාවය පොදුයිද නැද්ද? අපි දක්කගෙන යනවා මේ නේ තේරුණාද කියන්නේ අද සිල් සමාදන් වෙලා සිල්වත්ව මේ දවස ගෙවන්න හිතුවා ඒ දක්කගෙන යන ගමනේ අද මොකක් කළාද සිල් ගත්තා තේරුණාද දැන් සමහරු මේ වගේ දෙයකටවත් මොකක් වෙන්නේ නැද්ද යොමු වෙන්නේ නැහැ ගමනේ එහෙම දේවල් කරගන්නේ නැහැ හොඳ දෙයක් කරගන්නේ නැහැ පිනක් දහමක් කරගන්නේ නැහැ බණපදයකට ඇහුම්කන් දෙන්නේ නැහැ නේද කාමභෝගී ජීවිතේම කාලා බීලා සැපපසු පසම ගමන් කරමින් ඉන්න මිනිස්සු ඉන්නවද නැද්ද? ඉන්න. තේරුණා. දැන් සමහර කෙනෙකුට බණපදයක් අහන්න එන්න කිව්වන් අපෝ ඒකනම් ඒක බෑ. ඒක හරි භයානක දෙයක්. බොහොම අනතුරුදායක දෙයක්. මොකද්ද?
බනහන්නේ. ඒක සංගීත සම්දර්ශනයක් මොකක් හරි පාටියක් වගේ දෙයක් එහෙම කිව්වනම් ආයේ වට හොඳයි. ඒකට පුළුවන් නේද? අවිසායල පැත්තෙත් ඇති එහෙමයිනේ. අපේ පැත්තෙත් තියෙනවා. ඒක තමයි. පැහැදිලිද කියන දේ. එතකොට දැන් මේ ගමන මේ සසරේ මේ ලැබපු මනුස්ස ජීවිතේ කොතන දක්වාද මේ යන්නේ? වෙලාව කාටවත් කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. කොයි වෙලේ මේ ගමන අවසන් වෙයිද කෙලවර වෙයිද කියලා අපි කියන්න දන්නේ නෑ. එහෙම ගමනක් මේ. එහෙම ගමනක මේ. සසරෙහි කරපු පෙර පිනකට තමයි මට මේ මනුස්ස ජීවිතේ ලැබෙන්නේ. ඒ පිනට පින් එකතු කරගන්න කවුද දැනගන්න ඕනේ? මම දැනගන්න ඕනේ. තේරුණාද? ඔයගොල්ලෝ සසරේ කරපු පෙර පිනකට තමයි මොකක් ලැබුවේද? ඔය මනුස්ස ජීවිතේ ලැබුවේ. ඒ ලැබපු මනුස්ස ජීවිතේ පෙර පිනකින් ලැබපු මනුස්ස ජීවිතේට පින් එකතු කරගන්න කවුරු දැනගන්න ඕනේ? තමන් දැනගන්න ඕනේ. තමන් දැනගන්න ඕනේ. තේරුණාද? ඒ සියලු කාර්යයන්වල ප්‍රාර්ථනාව බවට පත්වෙන්න ඕනේ, අරමුණ බවට පත්වෙන්න ඕනේ මොකද්ද? උතුම් නිවන. උතුම් නිවන. නිවන කියන එක ප්‍රාර්ථනා කළ පමණින් ලබන්න පුළුවන් දෙයක්ද? එහෙම බැලුවොත් මෙතන ඉන්න අපේ උපාසකම්මලා ඉහේ කෙස් ගන්නට වඩා ප්‍රාර්ථනා කරලා ඇති. මොකද්ද? එහෙම ප්‍රාර්ථනා කළාට නිවන් හම්බ වෙන්නේ නැහැ. නේද? මම දැකලා තියෙනවා ওই බැනර් වල එහෙම ගහලා තියෙනවා නිවන් පුර රුවන් දොරටු ඇරේවා කියලා ගහලා තියෙනවා. තියෙනවද මහත්ය එහෙම? මහත් දැකලා තියෙනවා ගහලා තියෙනවා. දැන් ඔය රුවන්පුර වගේ රත්නපුර වගේ නිවන්පුරයක් කොහේ හරි තියෙනවද? තියෙනවද? අනුරාධපුර රුවන්පුර වගේ එහෙම නිවන්පුරයක් කොහේ හරි තියෙනවද? එහෙම නෑ. එහෙම එකක් නෑ. ඔය නිවන්පුරට යන්න අරගෙන යන්න රුවන් දොරටුවකුත් කොහේ හරි තියෙනවද? අපෝ එහෙම නෑ. ඉතින් අරගෙන යන්න බැරිය ඕක. තියෙනවද එහෙම රුවන් දොරටු? එහෙම රුවන් දොරටු නෑ. ඔවා වැරදි. මට තේරෙන විදියට නෑ. මගේ දැනුමේ හැටියට නම් ඔය වැරදි. ඔය කියන නිවන් පුරයක් කොහෙවත් ඇත්තෙත් නැහැ. රුවන් දොරටු ඇත්තෙත් නැහැ. ඒක සාක්ෂාත් කරගත යුත්තේ කාතුලින්ද? තමන් තුලින් සාක්ෂාත් කරගත යුත්තක්. තේරුණාද කියන්නේ? නිවන කියන එක සාක්ෂාත් කරගත යුත්තේ තමන් තුලින්. හැබැයි ඒ වෙනුවෙන් යා යුතු මගක් තියෙනවා. අනුගමනය කළ යුතු පාරක් තියෙනවද නැද්ද? ඒකේ තියෙනවා නැවතිලා ඉන්න තැන් තියෙනවා, මන්දේ ස්ථාන තියෙනවා නේද? හන්දි තියෙනවා, අතරමං හන්දි තියෙනවා. ඒ හන්දි වලින් හැරිලා ඒ තැන් වල නැවතිලා මොකක් කරන්න ඕනේද? ඔව්, අරමුණට කටයුතු කරන්න ඕනේ. ඒකට තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ මග හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් දැන් අපේ උපාසකම් වල වුණත් සිල් සමාදන් වෙලා මොකක් කරන්න ඕනේද? ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍යයට අනුව මොකක් කරන්න ඕනේද? කටයුතු කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. හැබැයි ඉතින් විසාකා උපාසිකාව සිල් සමාදන් කරපු 500 නම් බුදුහාමුදුරුව ඉඳලත් බුදුහාරෝ නැතුව නෙවෙයිනේ. බුදුහාමුදුරුව වැඩ ඉඳලත් නිවන් දකින්න නම් කැමති අය කවුරුවත් හිටියේ නැහැ. දැන් මෙහි කොහොමද දන්නේ? අවිස්සාවේල්ල කොහොමද කියන්න මම දන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුව වැඩ ඉඳලත් තේරුණාද? එකතු කරපු කණ්ඩායම 500යි. මේ 500 ඇස්සේ හිටියේ නැහැ. මොකද්ද? නිවන් ප්‍රාර්ථනා කළා සිල් ගත්තු අය නම් කවුරුවත් හිටියේ. ඉතින් මේ සසර දිග්ගැස්සෙන තැන්වලට ප්‍රාර්ථනාවන් සිද්ධ කිරීම අරමුණු තබා ගැනීම නෙවෙයි වෙන්න ඕනි. මොකක් වෙන්න ඕනිද එහෙනම්? සසර කෙටි කර ගැනීමට. ඒකට තමයි වැඩ කරගන්න ඕනේ, මග හදා ගන්න ඕනේ. තේරුණාද කියන්නේ? දැන් දිව්‍ය ලෝකෙ ගියාට සසර මොකක් වෙනවද? කෙටි වෙනවද නැද්ද? නෑනේ. ඉතින් දිග් ගැසෙන එක නෙවෙන්නේ. ආයුෂ නම් හරියට තියෙනවනේ. බ්‍රහ්ම ලෝකවල එහෙම හරි ආයුෂ. බුදුවරුත් පහළ වෙලා පිරුණුවම් පාල යනවා අපි දන්නේ නෑ. අපි එහෙ මොනව කර කර ඉන්නවද? දිවිය සැප විඳිමින් කටයුතු කරනවා. එහෙමයි. එහෙම පින් කරගත්තු අය. දැන්වත්. ඉතින් හොඳ ස්වාමියෙක් හම්බුණාය කියලා නිවන් හම්බ වෙන්නේත් නෑ. ඉතින් හොඳ ස්වාමියෙක් හමු වීම නරකක් නෙවෙයි. ඒක හොඳයි. හොඳ දෙයක්. නේද?
පිරිමි පුතෙක් හම්බුණාය කියලා නිවන් හම්බ වෙන්නෙත් නැහැ. ඒ තුලත් වෙන්නේ බැඳීම්. තවත් සසර මොකක් වෙන එකද? දිග් ගැස්සෙන එක. තරුණ දෝනිලා සිල් සමාදන් වුණේ හොඳ කොල්ලෙක් ප්‍රාර්ථනා කරලා යාළු වෙන්න හොඳ නේද? එහෙම කළාය කියලා නිවන් හම්බ වෙන්නෙත් නැහැ. ඒ තැන තියෙන්නෙත් මොකද්ද? සසර දිග් ගැස්සෙ. එහෙනම් සසර කෙටි කරගන්න මගක් අපි හැම විටම මොකක් කරන්න ඕනේද? හොයන්โดනි ඒ වෙනුවෙන් කටයුතු සිද්ධ කරන්න ඕ. පැහැදිලිද? රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද මිනි බරණින් සැදිමුත් ගත නොදී රද්ද පැණි වරකා ගහටත් හෙන නොවදිද්ද. මොකද්ද මේ ජන කවිය? ජන කවිය. මේ ජන කවියේ පැහැදිලි කරනවා රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද. ඒ කියන්නේ අද අපි ඉන්න ගෙදර හිටියත් අද අපි ඉන්න ගෙදර රත්තරණින් තනාගෙන හිටියත් අපිට පොදු ධර්මතාවයක්ලු මොකද්ද? දුක. පැහැදිලිද කාරණේ? මේ ඉන්න ගෙදර හිටියත් ඉන්න නිවස රත්තරණින් හදන් හිටියත් පොදු ඊළු මොකද්ද? දුක කියන කාරණේ. එහෙමද නැත්? එහෙම තමයි. එහෙම තමයි. නේද? දැන් අපි මේ ශරීරයත් කොහොමද? විවිධ දෙයින් සරසගෙන ඉන්නවද? ඉන්නවද නැත්? ඔව් මේ ගත අපි විවිධ දෙයින් සරස ගන්නවා. කොහොමද ඒ සරස ගන්න? දැන් ඔයගොල්ලෝ උනත් මන් දන්නවා නේද? මොනවද? අපි ගත සරසන්නේ යොදා ගන්න දේවල්. ඉහෙට තැල්ල බඳිනවා නේද? එහෙම නේද කියන්නේ? ඊළඟට ගෙලට මොනවද? අතට ආවේ කියන්නේ. ඉනට කනට පයට පයට ගෙජිනේ. ඉතින් මේ විදිහේ විවිධ ආභරණ වලින් අපිත් මේ ගත මොකක් කරනවද? සරසනවා. මොනවයින් මේ ගත සරසගෙන හිටියත් නේද? ලෙඩ දුක් මේවා අපිට පොදුයි. කවුරුත් වරදවා තේරුම් ගන්නෙත් එපා. හෙට ඉඳලා තියෙන ඔක්කෝම ගලෝල දාලා රන් ආභරණ අයින් කරන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මොකද්ද? මේ සියල්ල අපි දාලා යන බව දැනගෙන මොකක් වෙන්නද? ජීවත් වෙන්න ඕන. දැන් මේවා මෙහෙම කියන්න බයයි. කිව්ව ගමන් අල්ලගන්නේ වැරදි තැන්වලේ. වැරදි තැන්වලේ. දැන් මට දැනගන්න ලැබුණා එක අම්මා කෙනෙක් කමන්නෑ නේද කිව්වද? සිල් සමාදන් වෙන්න එනකොට කරාඹු දෙක ගලවනවලු. කරාඹු දෙක කණේ දාගෙන ඉන්න. ඒක හරිද වැරදිද? ආ කමන්නෑ කියමුකෝ ඒක. ගැලෙව්ව එක කමක් නෑ කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ගැලෙව්වට මේක ගෙදර තියලා එන්නේ නෑ. ඇයි ගෙදර තියලා එන්නේ නැත්තේ? ෂුවර් නෑ. ෂුවර් නෑ. ගෙදර අය ෂුවර් නෑ. සිල් අරන් ආපහු යනකොට කරාඹු දෙක මොකක් වෙන්න පුළුවන්ද? ඉතින් මේ වගේ කොළ කෑල්ලක ඔතලා ඕක ඔයගොල්ලෝ එනකොට අරන් එන පොඩි පොඩි මලු තියෙන්නේ. මල්ලේ දාන් එනවා. දැන් කොහෙට දෙන්නේ? ආ එතෙන්ට එකතු වෙන ටික ඊට වඩා ෂුවර් නෑ. දැන් හරි අවුල. හරි අවුල. විනාඩි 15න් 15ට මොකක් බලනවද? මල්ල බලනවා. මොකක් තියෙද කියලාද? දැන් නිකන් අපි හිතලා බැලුවොත් ඕක කණේ තිබුණා නම් ඔය ඊට වඩා හොඳ නැද්ද? මොකෝයේ සිල් තියෙන්නේ කරාඹුවේ නේද? තේරුණාද කියන්නේ? විසාකා උපාසිකාවට පන්සලේ අතර අමතක වුණා ආභරණයක්. මොකද්ද? ආ කාටද අමතක වුණේ? විසාකාවට. ඒ කියන්නේ විසාකාව පන්සලට ගිහින් තියෙන්නේ මොකක් දාගෙනද? ආ ලස්සන මාල එහෙම දාගෙන ගිහින් තියෙන්නේ. ගලෝලා තියලා ගිහින් නැහැ බැලුවම නේද? මම මේ කියන්නේ ඇදුවේ වැරදි තැන් වලින් මේ වටිනා දහම මොකක් කරගන්න එපාද? කරාඹුව ගැලෙව්වාය කියන එක වරදක් කියලා නෙමෙයි මම මේ කිව්වේ. තේරුණාද කියන්නේ? දෙ හැබැයි ඒකේ ඇලිලා ඒක ගලෝපු එකකින් නෑ. ඒක අතහැරලා අතහැරලා ඕක තමයි ස්වභාවය. තේරුණාද කියන්නේ? දෙ ඒ නිසා කවිය කියන රන් විමනේ සිටිමුත් රත්තරණින් මේ ගත සරසගෙන හිටියත්
ගේ හදාගෙන හිටියත් මොකද්ද දුක නැති වෙද්ද දුක කියන දේ මොකක් වෙන්නේ නැද්ද නැති වෙන්නේ නැහැ පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද ඒ කිව්වේ ඔව් මේ පැණි කාලා මොකක් කරන්න බෑද බඩ පුරව ගන්න බැයිලු ඇයි මේ පැණි කියන්නේ බඩගිනි නොවෙනවාට බෙහෙතක් තේරුණාද මේ පැණි කන්න කන්න මොකක් වෙනවද බඩගිනි වෙනවා බලන්නකෝ විතකදී සැප විතකදී මොකක් වෙලාද දැක්කද දුක බවට පත් වෙලා නේ ඊළඟට පැණි මීයේ කෑමුත් බඩගිනි නැද්ද මිනි බරණින් සැදි මුත් ගත නොදිරද කොච්චර රත්තරන් ආභරණ වලින් මේ ගත සරසගෙන හිටියත් දිරණ එක වලක්වන්න බැ මේවා කියලා මේ විදිහට කවියා අන්තිමට කියනවා පැණි වරකා ගහටත් හෙන නොවදිද්ද ඒ කියන්නේ වැහි වැහැලා කුණු ගහද්දී ගහ තෝරන්නේ නැහැ ගහ තෝර තෝර අකුණු ගහනවා දවිස්සා වෙල පැත්තේ ආ මේක හොඳ වරක ගහක් ඒ හින්දා ඒකට එන ගහන්න හොඳ නැහැ ඒක බේරන්න ඕනේ මේක නිකම්ම නිකන් පාළුවට තියෙන වරක ගහක් ඒකේ වරක රහත් නෑ කන්නත් බෑ ඒ හින්දා ඒකට හෙන ගැහුවට කමන්නෑ කියලා අකුණු ගහනවද එහෙම අකුණු ගහන්නේ නෑ කවියා මේ නොකියා කියන්නේ මොකද්ද මා මරණයට කාල නිර්ණය වයසේ ભેදයක් නෑ කොයි වෙලේ කොයි මොහොතක අපි ළඟට කවුද ඔව් මාරයා පැමිණෙයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. ඒක තමයි මේ ගමනේ ස්වභාවය. තේරුණාද කියලාද? ඔන්න මේ කාරණා හොඳට මතක තියාගන්න ඕනේ. ගාතාවත් එක්කත් ගලප ගන්න ඕනේ. ලැබපු මනුස්ස ජීවිතේ අපි දක්කගෙන යනවා කොතෙන්ටද එනවා? ආන්න හරි අපිවත් දක්කනවා කොතෙන්ටද? මරණය දක්වා දක්කාගෙන යනවා. දැන් මෙතන ඉන්න වැඩිහිටි අම්මලටත් තිබුණා නේද ළමා කාලයක් තිබුණා තරුණ කාලයක් තිබුණා දැන් කොහොම වෙලාද අපි දැන් වයෝ වෘද වෙලා වලක්වන්න බෑ නවත්තන්න බෑ කැමති වුණත් නවත්තන්න බෑ තේරුණාද දත් වැටෙන එක නවත්තන්න බෑ කොණ්ඩේ ඉදෙන එක මොකක් කරන්න බෑද නවත්තන්න බෑ ඉතින් දත කියන්නේ ඇඟේ තියෙන මහා ලොකු කෑල්ලක් නෙවෙයිනේ බොහොම පොඩි කෑල්ලක් ඒත් මොකක් වෙනවද වැටෙනවා දත් දොස්තර මහත්තයාගේ දත් මොකද වෙන්නේ මොකෝ එයා දොස්තර කියලා එයාගේ දත් නොවැටි තියන්නේ තේරුණාද කියන්නේ දත් දොස්තර මහත්තයාගේ දත් වැටෙනවා නම් ඉතින් අපේ මොන කතාවද නේද මතක තියාගන්න දක්කගෙන යනවා කොතෙන්ටද මරණය දක්වා එහෙමනම් මොකද අපි කරන්න ඕනේ මොකද අපි කරන්න ඕනේ ඉන්න පුංචි කාලේ මොකද්ද සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න ඕනි ಗುಣදහම් කියන ඒව ජීවිතේ මොකක් කරන්න ඕනේද සම්පූර්ණ කරන්න ඕනේ ಗುಣධර්ම කියන ඒව තේරුණාද ලැබෙන හැම ඉඩකදීම පිනදහමින් මොකක් කරගන්න ඕනේ ජීවිතේ පෝෂණය කරගන්න ඕනේ නේද ඉතින් ඔය එක එක කාලවල වලදී ඉතින් අපිට හිතෙන දේවල් තියෙනවනේ නේද ඒවට කියනවා මදය කියලා. මොකක් කියලාද කියන්නේ? මදය. ඒ කාලවල වලට නේද? මදය. මදය කියලායි කියන්නේ. මොකද්ද මදය කියලා කියන්නේ? මද නම් ගොඩාක් තියෙනවා. මද 27ක් තියෙනවා බුදුහාරෝ පෙන්නලා දීලා. මද කීයක් තියෙනවද? 27ක්. ඉතින් ඕකෙන් කීපයක් මම මතක් කළොත් මේ යොබ්බන මදය කියලා එකක් අහලා ඇතී. යොබ්බන මදය. මොකද්ද යොබ්බන මදය කියන්නේ? ඔව් තරුණ කාලේ හිතෙන දේවල්. එකට කියනවා මොකක් කියලාද යොබ්බන මදේ කියලා දැන් අපේ කතාවත් එක ගලප ගත්තොත් ඒ යොබ්බන මදේට එයාට හිතිච්ච ඒවා නේද එක්කෙනෙකුට හිතුණා විශාකාව අහද්දි හිතුණේ මොකද්ද හොඳ තරුණයෙක් හිටියා නම් හොඳයි කියලා හිතුණා තරුණ පුතෙක් හිටියා නම් හොඳයි කියලා හිතුණා යොබ්බන මදේ තේරුණාද ඊළඟට විවාහ වෙන්න කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතුණා යොබ්බන මදි කේක කාලවල වලට හිතනේවා නේද දැවුවා පහු කරලා ඉන්නේ මෙතන ඉන්න අය නම් ගොඩා යොබ්බන මදි ඉවරයි යොබ්බන මදි
කාලෙට ඉතින් නේද විවිධ දෑ කරනවා. හැබැයි ඉතින් ඒව තේරෙන්නේ කොයි කාලෙද්ද? ටිකක් වයෝ වෘද්ධ වෙනකොට තමයි තේරෙන්නේ. ඉතින් එතකොට ගොඩාක් කාලෙ ගිහිල්ලා වැඩි ප්‍රමාද වැඩි. යොබ්බන මදය කියලා කියනවා තරුණ මදය. ඊගාවට තව ඉතින් විවිධ මද තියෙනවා. රූප මදය කියලා කියනවා. රූපෙන් සමහරු මොකක් වෙලාද? ටිකක් ලස්සනට එහෙම ඉන්නවනම් රූප මදය නේ. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියේ එහෙම රූපෙන් මත් වෙච්චයි. හිටියද නැද්ද? හිටියා. කේමා කියලා කියන්නේ එහෙම උපාසිකාවක්. කේමා අහලා තියෙනවනේ. කවදාවත් බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ගියේ නැහැ. ඇයි ගියේ නැත්තේ? රූපෙට බනිනවා, ලස්සනට බනිනවා බුදුහාමුදුරුව. රූපෙට ලස්සනට ලස්සනට දෙයට දොස් කියනවායි කියලා කවදාවත්? මොකක් නිසාද මේ රූප මතය? ඔව්, යොබ්බණයත් මේකට සම්බන්ධයි. ඉතින් යෞවන කාලේනේ, තරුණයිනේ. තරුණ කාලේ ඉතින් එයාට කවුරු හරි කිව්වා දුන්නේ වැරදි අවබෝධයක්. වැරදි අවබෝධයක්. මොකද්ද වැරදි අවබෝධය? රූපේට, ලස්සන රූපෙට බුදුහාමුදුරුව දොස් කියනවායි කියලා එයා කොහෙන් හරි ඇහුවා. ගියේ නෑ බණ. තියාට හොඳ මහත්තයෙක් හිටියනේ. කවුද මහත්තයා? කේමගේ මහත්තයා කවුද? රජ්ජුරුව, ප්‍රධානම රජ්ජුරුව කවුද? බිම්බිසාර රජ්ජුරුව, මගධාධිපති, හොඳ මනුස්සයා, සෝවානුත් උනා. මනුස්සයා හොඳ වුණා කේමා ගමන නිවනින් මොකක් කරගත්තද? කෙලවර කර ගත්තා. කවුරු හොඳ නිසාද? තමන්ට හම්බ වෙච්ච මනුස්සයා හොඳ නිසා. පිරිමියා හොඳයි. තේරුණාද? එයා යොමු කළා තමන්ගේ බිරිඳව කවුරු ළඟටද? බුදුහාමුදුරුව ළඟට. ඉතින් බලන්නකො, හොඳ මනුස්සයෙක් හම්බ වෙන එකත් නරකක් නෙවෙයි බලුවා. ඒකටත් පින තියෙන්න ඕන. පින තියෙන්න ඕන. තේරුණාද කියන දේ? ඉතින් ඒකට කියනවා මොකක් කියලාද? රූප මදය. සමහරු කුල මදය. කුලෙන් මොකක් වෙලාද? කුලෙන්, කුලයෙන් මත් වෙලා. ඔය සමහර උපාසකම්වල මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. සිල් ගන්න එද්දිත් වතා දාන්නේ තියෙන්නේ කාටද කියලා බලන අය ඉන්නවා. වතා දාන්නේ, දාන් වතා උදේ දවල් ගේන්නේ. කාටද දාන්නේ තියෙන්නේ බලලා තමයි සිල් ගන්න ඉන්නේ. ඇයි? කුලය, කුලය, කුලය. අපෝ, ඔය අහවල් කුලවල අයගෙන් අපි කන්නේ නැහැ. අපි කන්නේ නැහැ. එහෙම අය ඉන්නවා. ඒ තරම් මොකද්ද සමහරු? කුලයෙන්, කුලවන්තකම් වලින් මේවා විනාශයට හේතු, පරිහානියට හේතු. තේරුණාද කියන්නේ? කුල මදය, රූප මදය, යොබ්බන මදය, සමහරු ජාති මදය, ඊළඟට ගෝත්‍ර මදය. ගෝත්‍රයෙන් මොකක් වෙලා සමහරු මත් වෙලා නේද? කාම මදය, හොඳ දේවල් නෙමෙයි ඒවා. කාමයෙන් මොකක් වෙලාද? අගතිගාමී වෙලා, හොඳ නැහැ. ඊළඟට ලාභ, ලාභ, ලාභ ලැබෙනකොට සමහරුට ඔක්කොම අමතකයිනේ. ලාභය මදයක්, හොඳ නෑ ඒක. සමහරු වර්ණ මදය. වර්ණයෙන් මොකක් වෙලාද? ඔව්, සීලයත් ඕනියට වඩා හොඳ නෑ. සීල මදය කියලා කියනවා. ත්‍යාග මදය ඕනියට වඩා හොඳ නෑ. තේරුණාද? ඒ හැම දෙයකම තියෙන්න ඕනේ මධ්‍යස්ථභාවයක්, මධ්‍යස්ථ තැනක් තියෙන්න ඕනේ. පරිවාර මදය. සමහරුන්ට පිරිස එහෙම ඉන්නකොට අනිත් අය ඔක්කොම මොකක් වෙලාද? අමතකයි. කවුරුවක් ගණන් ගන්න මට ආවලත් ඉන්නවා, අරයත් ඉන්නවා, මෙයත් ඉන්නවා කියලා බලන්න ඕනි. මදය හොඳ නැහැ. ඊළඟට ඉරිදි මදය, ගරුකාර මදය. මේ විදිහට මද කීයක් තියෙනවා කිව්වද? 27ක් තියෙනවා කිව්වා. ඉතින් මේවා දීර්ඝව කතා කරන්න වෙලාව නෙමෙයි. දැන් වෙලාව ඉවරයි. මේවයින් අගතිගාමී වීම හොඳ දෙයක් නෙමෙයි. එහෙනම් මේ ලැබපු මනුස්ස ජීවිතයේ එබඳු අගතිගාමී තැන්වලටපත් වෙන්නේ නැතුව අපි මොකද කරන්න ඕනේ? එහෙනම් නිවන ඉලක්ක කරගෙන හැම විටම වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනේ. පස්සේ ප්‍රමාද වෙලා වැඩ නෑ. සමහරු ඉතින් ගොඩක් ප්‍රමාද වෙන්නේ කොහොමද? පස්සේ පසුතැවෙනවා. අපොයි මට බැරි වුණානේ, මේවා කරගන්න බැරි වුණානේ කියලා දුක් වෙනවා. ඉතින් එහෙම දුක් නොවෙන්න මග කවුරු හදාගන්න ඕනේද? තමන් හදාගන්න ඕනේ. ඇයි? හරක් දක්කගෙන යන ගොපල්ලා තන බිමට, ගොවි බිමට, ගාලට හරක් දක්කන්නාසේ අපිවත් දින ගානේ, දවස ගානේ දක්කගෙන යනවා. කොහෙටද දක්කගෙන යන්නේ? මරණයට දක්කගෙන යනවා. ඒක වලක්වන්න, නවත්තන්න පුළුවන් කම නැහැ. එහෙනම් ඒ දක්කාගෙන යන ගමනේ තවත් පැයක්, විනාඩි 55ක් මේ විදිහට මොකක් වුණාද? ගෙවිලා අවසන් වුණා. ගෙවිලා
අවසන් වුණා. එහෙනම් අවිස්සාවේල්ල මේ විහාරස්ථානයට සම්බන්ධ අපේ උපාසකම්මල සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කළ යුත්තේ අරමුණු තබාගෙන කටයුතු කළ යුත්තේ කළ යුත්තේ මොකද්ද? එතනින් මෙහා තියෙන ලෞකික දේවල් නෙමෙයි ප්‍රාර්ථනාව නරක දෙයක් නෙමෙයි ප්‍රාර්ථනාව නරක දෙයක් නෙමෙයි ප්‍රාර්ථනා කළපමණින්ම හැබැයි නිවන් හම්බ වෙන්නේ නැහැ ඒ වෙනුවෙන් මොකක් කරන්න ඕනේද කටයුතු සිද්ධ කරගෙන වැඩ කරන්න ඕන ආන් ඒ වෙනුවෙන් තමයි අද මේ පින්කමත් මොකක් කළේ සිද්ධ කළේ නිවන අරමුණු කරගෙන එහෙනම් අපි අද ලස්සන බණ කතාවක් ඉගෙන ගත්තා මොකද්ද ඉපදීමේ සිට මරණය දක්වා යන ගමන ඒක තමයි අද අපි කතා කරන්නේ මොකද්ද උපතේ සිට මරණය දක්වා යන ගමන පිළිබඳවයි අපි අද යමක් ඉගෙන ගත්තේ එහෙනම් දැන් වෙලාව ඉවරයි ඉතින් මීට වඩා කාලේ නැහැ ලස්සන පින්කමක් වටින පින්කමක් හොඳ පින්කමක් සිද්ධ කළා බැලන්ස් කන්ද අවිස්සාවේල්ල පදිංචි HP දයාවති අම්මා අද පුතාලා දෙන්න ලේලිලා දරුවලු ඔව් පුතාලා තුන් දෙනා එකතු කරගෙන මේ ලස්සන පින්කම සිද්ධ කළා. ඉතින් අම්මට ලොකු ආසාවක් තිබුණා මේ පින්කම හොඳට සිද්ධ කරගන්න. ඉතින් ඒ අනුව තමයි මේ කටයුතු මේ විදිහට සූදානම් වුනේ. දැන් සතුටු වෙන්නේ ඕන් අපි ආවා බණ කිව්වා. ඉදිරි දිනයන්හිදී දම්සතර රූපවාහිනියේ මේ බණ බලා ගන්න පුළුවන්කම ලැබේ. මෙතනත් ඉන්නවා ඇති බණ බලන අය. හැමදාම උදේ 8ට දම්සතර TV එකේ බණ බලන්න පුළුවන් නේද? දවල් 1ට ආයි බණ බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව වළක්ව ගන්න එපා. හොඳට බණ ටික අහන්න. බණ අහලා ජීවිතේට ඒ කාරුණොත් එකතු කරගෙන මෙලවත් පරලවත් දෙලොව යහපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පිණසම මග හදා ගන්න කියලා ප්‍රාර්ථනා කරමින් සිහිපත් කරමින් අද ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා මේ පින්කම මේ විදිහට අපිට පහසුවෙන් සිද්ධ කරගන්න අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නේ මේ උක්වත්ත සිරි ජයබෝධි විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය මොනරාගල සාගර අපේ පඬිත හාමුදුරු උන්වහන්සේ පාසලක ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්නේ ඒ වගේම මේ ස්ථානියත් වැඩි දියුණු කරගෙන බොහොම පුංචි තැනක් තාම අලුතෙන් හදාගෙන යන පන්සලක් හැබැයි ලස්සනට වැඩ කරගෙන යන තැනක් පිළිවෙලට වැඩ කරගෙන යන තැනක් අම්මටත් අපිටත් අවස්ථාව සලසලා දුන්නා නිදහස ලබා දුන්නා අපිට සුදුසු විදිහට මේ පින්කම සිද්ධ කර ගන්න. ඉතින් අපේ පඬිත හාමුදුරුවෝ ඒ වගේම විහාරස්ථානේ වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නය අපි කල්යාණ මිත්‍රත්වයෙන් පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරමින් උන්වහන්සේලාට නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පත්තිය චිරජීවනයේ පිණසම මේ පින වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් මම අර කලින් කිව්ව විදිහට මම දන්නවා නම් අද මේ බණ කියන්නේ අපේ හාමුදුරුවෝ මොකද මේ දම්සතර රූපවාහිනියේ රත්නපුරේට ගත්තේ ශාකාව මට බණ කියන්න නෙවෙයි තේරුණාද? අලුත් අපේ තරුණ හාමුදුරුන්ට මේ හරහා ඉඩ හසර හදලා දෙන්න. ඕන ඕගොල්ලන්ටත් පුළුවන් ඉතින් පොඩි වියදමක් යනවා ධර්ම දේශනා සිද්ධ කරගන්න. මම් බණ කියන්න ඕනේ අර ලස්සන්ට බණ කියන හාමුදුරුවරු ඉන්නවා. ඔගොල්ලන්ගේ නිවස්වලත් පුළුවන් පන්සලේ පුළුවන් මේ කටයුතු සිද්ධ කරගන්න. සා මෙහි අරමුණ ඒක රත්නපුරේ හාමුදුරුවරුන්ට ඉඩ හැදීම. ඒක ගැටලුවක් නෙමෙයි. ඉතින් එයත් සිහිපත් කරමින් අද මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරන අපේ HP දයාවති අම්මගේ උපන්දිනය වෙනුවෙන් තමයි පින්කම සිද්ධ කළේ. පුතාලා තමයි ඉතින් මේවා සූදානම් කළේ නේද? උදව් උපකාර කළේ. ඉතින් මේ තරුණ පුතාලා ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නවා. ඒ වගේම රැකියා කටයුතු සිද්ධ කරගෙන ඉන්නවා. ලේලිලත් එහෙමයි නේද? ඒ හැමෝම අද මේ පින්කම එක එකතු වෙලා ඉන්නවා. ඒව හරි සතුටට කාරණා. අම්මත් බොහොම සතුට වෙනුයි මේ පින්කම සිද්ධ කළේ. දරුවෝ තමයි උදව් කළේ මේ පින්කම කරගන්න. ඒ නිසා ඒ දරුවෝ හැම දෙනාටමත් අනිකුත් ඥාතීන් හැම දෙනාටමත් මං කලින් නම් සිහිපත් කරපු හැම දෙනාටමත් මේ විහාර පරපුරේ අපවත් වී වදාළ සියලු පූජනීය මහා සංඝරත්නයටත් ඔබේ නමින් මිය ගිය හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් උතුම් නිවන් සුව පිණසම මේ පින වේවා කියලා සාදු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं तुलोकशासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं आकाशट्टा च बुम्मट्टा देवानागा चिरंगरक्खंतु लोकशासनं हेमोम होम वेदगंत अभिवादन सीलिस निच्छं उद्दापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्जतु हम दिनाट में तेरुवां सरणाय। වැවුරු කන්නල බුදුරජ වෙහෙරින් කලාබසිනා සදහම් අමා ගඟුල දැන් රුවන් පුරේටත් මුළු මහත් ලෝකයාටම සියලු දානයන්ගේ අග්‍ර වූ ධර්ම දානය සිදු කරන්නට රත්නපුර කහවත්ත කට්ටංගේ ශ්‍රී විමල දර්ශනාරාම පින්බිමේ පිහිටි දම් සතර ටීවී රත්නපුර අපගේ නවතම ශාඛාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි පුණ්‍යානුමෝදනා සෙත් පැතීම් අරමුණු කොටගෙන දම්සතර ටීවී ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදු කිරීම සඳහා පින්වත් ඔබට දායක විය හැකි අමතන්න දම්සතර ටීවී රත්නපුර ශාඛාව 07591 9590361 प्रधान कार्यालय दमसतर टीवी वेवरु कन्नल बिंदु हतराई एकाई विसी देकाई पनस्पहाई 337